අරිද සුභ උදෑසනක් මෙහි පැමිණි සිටන ඔබ සමට සහ සූම්තාක්ෂණය ඇත්තේ මේ මාධ්‍ය දැනුම් දීමට සම්බන්ධ වී සිටින සෙල්ම මාධ්‍ය නිලධාරී මහත්ම මහත්මීට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් අද අපි මාධ්‍යයට ැනුද කිරීමට තීරණය කළේ ලංකාවේ තියෙන කෝවි සහ කෝවි නොවන අපගේ සෞඛ්‍ය තත්ත්වයට බලප කරුණු අපගේ සෞඛ්‍ය තත්ත්වයට අද දින බලපාන්නේ කොහොමද කියන මේ කාරණාවයටටද දැනුම්දීමක් කිරීමට තමයි ශ්‍රී ලංකාවෛද්‍ය සංගමය විද්‍යට අපි අද මේ මාධ්‍ය දැනුම්දීම කැඳවලා තියෙන්නේ. අපි දන්නවා දැන් අප කෝවි වසංගතය අපි පළමිනිරැල්ල දෙමනිරැල්ල සහ තුංගනිරැල්ල ගැනාපි පසුගේ දවස්සල සාකච්ෂා කරා තුංගනි රැල්ල අපිට අවුරුද්ධට පස්සේ අවරුද්ධ ඉතාමත් කිිප්ටු අපේල් පහළව දහාට දිනවල පතගත් බව තමයි අප සඳහන් කරේ දවස්සල ඉතාම තරව ඒ නිසා රෝහල්වල රෝහල් පද්ධතියට රෝගෙන් ඉතාම වැඩිවස්සයෙන් පැමිණීම ඒ වගේම අපගේ සමාචයේ රෝගීන්ට රෝහල් වලට ඒමට ඉධ ප්‍රස්ථාව අහිෙමවී බලාසිටීමට සිද්ුවීම කියන මේ කරුණුකාරණා යතතේ රටක් විදිහට ඉතාමත් හද සංචරණ සීම පනවන්න සිද්ධ වනා. ඒ සංචරණ සීම පැනීම සිද්ධ වනේ මැයි බිසිවෙන්ද වගේ දිනවල. එතකොට අපි බලාපොරොත් වෙච්චා ආකාරයේතම රෝගය තවදුරටත් ඒ වගේම තිබිලා අපේ රෝගීන්ගේ අඩුවීමක් සාමාන්‍ය ප්‍රමාණයක අදුවීමක් අපිට පේන්න පටන්ගත්තා ජනී එක කොළහ විතර වෙනකොට ඉර පස්ස රෝගන් යම් කිසි ප්‍රමාණයක් පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් අඩුවීමක් අපිට දක්නට ලබුණා. රෝහල් වලට පාලනය කර හැකි ප්‍රමාණයෙකට රෝගීන් අඩුවීමක් සිද්ධ වුණා නොමුත් අපි ඔබ සියල්ල දැක්ට හැතිට රෝගන් ඉතාමත් ලොකු අඩුවීමක් හොයි වෙලාක්ත් සිද වුණේ නැ පියල් රගෙන් තුන්දාාහක් විතර දවසකත වාර්තා වුණු රටක රෝගීන්් එක් දස් පන්සීයක් වගේ ප්‍රමාණයකට තමයි අඩුවීමක් සිද්ධ වනේ. මේ සම්බන්ධව අපි හිතනව අපි සියල්ලම අපගේ සංචාරණශීමාවල තිබුණු අඩුළුහුඩුකම් මේ සියල්ලම හේතුකාරණ වුනා කොකොමන ප්‍රමාණයක් රෝගන්් අඩුවෙනවාද කියන එක ඒවගේම අපි ඔබ කැප් කල කැපවීම නිසා අපිට යම්කිසි පහසුවක් සියම්කිසි සනසිල්ලක් මාසයක ප්‍රමාණ කාලයක ළඟාාවනා. නොමුත් අපි දැන් කියන්ට ඕන අප රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණුකාරණ අනුව දැන් යලි අපේ රෝහල් පද්ධතිය පෙරසිටන එකැන අපි හිතන්න පුළුවන් එක හතරවන තැල්ල කියනෙක. මේ හතරවන රැල්ලේ මුල කොටසට ලඟාවෙමින් තියෙනම කියනෙක හැගීම ශ්‍රී lanකාවෛද්‍ය සංගමයේ හැඟීම කියන එක අපි මේ අවස්ථාවේදී ජනතාවට දැනුන් දෙෙන්ට ඕන මේ සම්බන්ධව කතාකිරීම අපිට වැදගත් වෙනවා මොකද මේක ගැන ජනතාව දැනුම්දීම ම ජනතාවට දැනුම්දීම මගින් පමණක් අපිටහි අම අපිට හිතෙනවා මේකට අවශ්‍ය සුදුසු පියවර ජනතාවට ගැනීමෙන් තමතමුන්ට සහ රජයට සහ අපි අපිටම කරගත හැකි සේවය ඉතාමත්ම වැඩීම. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ජාත්ක රෝහලේ රෝගෙන් සංඛ්‍යාව අපි ඒ දවස්සල දැඩේ සංචරණ සීම පනවෝ අවස්ථාවලට සමසමෝමවාගේ මේ අවස්ථාවේදී ලැබි රෝගීෙන් ඉන්නවා දිනකට රෝගීෙන් දෙසීයක් පමණ ඉන්නවා ඒන් සීියකට පමණ ඔක්ජන් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේ අවස්ථාරගිය අවස්ථාවට වඩා මේ අවස්ථාවේදී අපිට වෙනස් කරුණු දෙකක් තියෙනවා. එ වෙනස් කරුණු දෙක තමයි එකක් එන්නට අපේ එන්නත් කරණයක් බොහෝදුරට රට තුළ සිද්ධ වෙනවා. මේ එන්නත් කරණය සම්බන්ධව අපි ඇත්තෙන්මම දන්නවා, ැනට අපිට බොහෝ එන්නත් ලැබමින් තියෙනවා ලෝකයේ පාවිච්චි කන්න අග්‍රගණේ ඉන්නත් ්‍රියල්ලම ලංකාවටත්තිමින්තිබෙනවා. බේගයෙන්ම ඉතාමත්ම වේගයෙන් එන්නත් කරනයක් සිද්ධ වෙනවා.ඒ නිසා අපි මේ සම්බන්ධව ශ්‍ර ලංකාව වෛද්‍ය සංගමයේ විදුකට මේ අවස්ථාව මේ ආකාරයට පාවිච්චිකිරීම සම්බන්ධව. රජයට ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා ඒ කළ යුතුම වැඩක් එක තව දුරටත් කියවෙන් ඕන වැඩක්. ඒ නිසා අපේ ජනතාවට. බොහෝ දුරට මේ රෝගෙන් ආරක්ෂාවීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් ලැබෙනවා. නොමුත් අපි හිතනවා මේ අවස්ථාවේදී. එන්නට මට විශ්වාසය තබාගෙන අපි රෝගීන් රෝගය අපේ පාලනය කරවනවා අපිට තමි රට ඉදිරියටය සේරම ජනතාව අපක් විදිහට අපිට ඉස්සර හිටිය විදිහටම ඉන්න පුළුවන් මේ ඉන්නත් කරණය මගින් කියනක අපි සඳහන් කළොත් එහෙම අපි ඒක මිත්්‍යාවක් විදිහට දකිනවා. අපි මම කිව්වා මේකට එදාට බලද්දි අදට වන හිීතුකාරණා දෙකක් තියෙනවා කියලා එකක් ඉන්නට දෙක අද දරුණු ගණයේ වේරියෙන්ට ගන්නනම් ප්‍රබේදය ඩෙල්ට ප්‍රබේදය තුළට ඇවිල්ලලා තියෙනවා එදා අපි ඒ දවස්සල තද සංචරණ සීමා දක්පද්දී ඒක රටට තර්ජනයක් හුණේ නැහැ. අදවන විට ස්කොළඹ නගර සභාව තුළල්ට ප්‍රබේදය නිසා සියයට තිහක් පමණ ඉන්නේ දෙල්ට ප්‍රබේදය කියනෙකතිෙනක තමයි අපිට හිතාගන්න පුළුවන් වෙන්න දැනට තියෙන දත්ත වලින්. මේ ඩෙල්ට ප්‍රබේදය තියෙන රෝගීන්ගේ ඒ ඉගොලන්ගේ කෙලවල තියෙන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩී ඒ වගේම ඩෙල්ට ප්‍රබේදය භෝගන ප්‍රවනතාවය ඉතාමත්ම වැඩි අනිත්තේ වට වඩා ඒක නිසා මේ දෙල්ට ප්‍රබේදය වැඩි කල් නොගොස් අපේ රටේ සියයට පණහකට වඩා ජනතාවතිගේ වෛරස්වල්ට හිදුකාරණ වෙලා ඒක මේ තමයි මූලිපම රෝගේ බවට පත්වන්නේ කියන එක අපිට සකයකින් තුොරයි අපිට හිතන්න වෙන්න මේකක් වෙන්න කොච්චර කාලයක් යනවද කියනකයි. අපි දන්නවා අපගේ තියන පරීක්ෂණනාගාරය ශ්‍රජාාවදන පුරව විශ් විද්‍යාලයේ මහාචාරණීලිකාම අලදිගේගේ පරීක්ෂනාගාරයේඒම හත්මය ප්‍රධනත්වය දරන ඒ පීක්ෂණගාරයෙන් කරන්න පුළුවන් පරීක්ෂණ කොච්චර හැමතනව දෙල්ට ප්‍රබේදය කොච්චර ලංකාවේ ඉන්න අද කියලා. ඇති තරම් පරීක්ෂණ කිරීමේ පහසකම් ඒ පරීක්ෂනාගාරයට නැහැ. ඒගොලන්ට තියෙන්නේ මාසිකට දෙසීයක් පමණ තමයි, පරීක්ෂණ කිරීමේ හැකියාව තියෙන. තිින් දැන්නට ඒ පරීක්ෂණ කරන්නේ සොයාගත් තෝරාගත් හැන්වලින් ඉතා මත් රේගෙන් එකතානකින් රෝගීෙන් මත්තුවයෙනවනංහෙම. ඒ තැන්වල පරීක්ෂණ කිරීම තමයි, දැන්නට සිද්ධවෙන්නේ. ඒ නිසා අපිට රටේ හැමතැනම ඩෙල්ට ප්‍රබේදය කොමන ඉන්නවාද කියලා කියන්න පුරෝකතන කිරීමේ හැකියාවක් නැහැ නමුමත් අපි ලෝකයේ පුරාම දකිමින්. දන්න දැනුම මතතා පි දන්නවා මේ ඩෙල්ට ප්‍රබේදය ඉතාමත්ම වේගයෙන් යනවා. අපි අපේ ඉතාමත් අදද සංචරණ සීමවල්දී ප්‍රබේදය යනවේගය අදයි නොමුත් අපි රතක් විදිහට රට ඇරලා සාමාන්‍ය විදිහයට හැසිර ෙනොවනාන්හෙම මේ ල්ට ප්‍රබය ඉතාමත් ම වේගෙන්. මාසයක් ඇතුළතදී හරේස්ුමාන දෙකක් ඇතුළදී අපේ රටපුරාම මේක පැතිරෙන්න්න පුලුවන්කිනෙක අපි අනිවාර්යෙන්ම දන්නවා. ටට මේ කරුණු දෙක සම්බන්ධව අපි කිව්ව එදා දිනයට වඩා අද විෙනස්සෙන්නේ අපි අතර ඩල්ට ප්‍රබේදය සිටබීම සහ අපිට මේ වෙනවිට ඉන්නත් කරණය තිබීම කියන එක. දැන් අපේ සමාජයේ අය ඉතාගෙන අපි බොහෝ වෙලාවට හිතන්න බලනව අපේ එන්නත් කරණය වේගවත් නිසා අපිට මේවිගස ඊළඟ සුමාන හය. අට ඇතුළට ඉතාමත් ආරක්ෂිත මේ එන්නත් කරනය නිසා කියලා. අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට පවසනව මේක මිත්‍යාවක්, මේකට ඉන්නත් කරනයෙන් අපිට ආරක්ෂාව ලැබෙනවා. ඒ රටට අත්‍යවශ්‍යයි ඒක දීර්ඝ කාලීනව අපි කළ යුතු දෙයක් විදිහට. අපිට මේ අවස්ථාවේදී ඉන්නත් කරනය ගැන මේ ඊළඟ මාස දෙ හෝ ඉන්නත්කරනය තියෙන ආරක්ෂාව මධවීමට කීමට ප්‍රධානම හීතු තමයි. අපේ රටේ බොහෝ අය. අපේ රටේ වැඩිහිතයන්ම ඉන්නවා. යට පහළවක් විතර මේ වෙනකොට අපේ රටේ එකන දැනට ඉන්නත් කරණය සිද්ධ වෙලා තියෙන්නේ සියයට අතක් සම්පූර්ණ ඉන්නත් කරනය වෙලා තියෙන සියයට අතක් වගේ ජනතාවට තමයි ඉන්නත් කරනය සම්පූර්ණය ඉන්නත් කරනය සිද්ධ වෙලා තියෙන ඉතිං ඒකැන් කියවෙනවා අපේ රටේ බොහෝ අය තවම එන්නට ලබාගෙන නෑ කියනකින් නිසා ඒක නිසා අපි එක හේතුවක් අපිට ඉන්නතිෙන් අපිට තියෙන ආරක්ෂාව ගැන සෑහිමිකට පත්විය නොහැකි දෙවන හේතුව තමයි අපේ එන්නට ලබාගත් අය. එක එන්න තක් හෝ ලබාගත් ජනතාව සයට විසිපහක් පිතරින්වා. ඒ එක එන්න තක් ලබාගත් සට ඒකෙන් ආරක්ෂාව ලැබන්න. ඒ සම්පූන් දෙවන ඉන්නට අරගෙන ඒයින් තවත් සුමාන දෙකක් ගිහම තමයි ආරක්ෂාව ලැබෙන්න්නේ. ඉතින් ඒ සම්ර්ණ එන්නට සම්පූර්ණ කර නොමැති බල කියනක දෙවන කාරණය විදිහට අපි දකිනවා. තුන්වෙනි කාරණයයට විදිහට, අපිට හිතන්නඩ පුළුවන් වෙනවා මේ මේ එන්නත් වලිං අපිට රෝගය වලක්වා ගැනීමට අපිට තරෝගය තීව්‍රවීමට සහ අසා්‍යවීමට තියන ශප්‍රතිශක්තිය ඉතා වැඩී නොමුත් රෝගය බැලඳීමට තියන හැකියාව සියයට සීයක්ම නැහැ. ඉති ඒක නිසා මේ රෝගය එන්නට ගත්තය මේ බොහෝ රටවලා පි දකිනවා මේ වෛද්‍ය ශෂේත්‍රයටම ක්‍රශ්නයක් බොහෝ රටවල වෛද්‍යවරුන් ජීර්දක්ෂයට පත්වෙනවා සෞඛ්‍ය සේවකයින් රෝගයට ගොදුරුවෙනවා එන්නත ගත්තත් ඉන්නට නිසා සියයට සීයක්ම ආරක්ෂාව ලැබෙන් ඉනහ ඒ අයට මද පමසයෙන් රෝගය ලැහැදෙන්න්න පුළුවන් ඒ වගේම ඒගොල්ලො රෝගය බෝකරණ අය වෙන්න පුළුවන්. ඉටත් අමතරව මේ රෝගය බෝවන අවස්ථාවල මේක අලුත් වෛරසයක් අලුතෙෙන් බෙදීම් සිද්ධ වෙනවා විකෘති මත්වෙනවා එක නිසා මේ ඉන්නත් අපිට දැනට තියෙන ඉන්නත් සියල්ලම ඩෙල්ටාවරන්් එකටත් බලපෑමත් තියෙනෝ කියනක තමයි අපිට විද්‍යානකූල සඳහන් කළ හැක්කේ. නොමුත් මේ අලුත් වෛරසයක් නිසා මේ සෑම අවිටම එන විකෘති මොන ආකාරයට පැසිරීද තියෙනක. ිට හරියටම පුරෝකතන කිරීමේ හැකියාවක් නැහැ. මේ කරුණුකාරණ නිසා අපි හිතනවා. අපිට මේ ඊළඟ මාස දෙකතුනට මේ රටේ රෝගීන් වැඩිගෙන ප්‍රවනසාාවයට රෝහල්වලට ඉ තද බදයට මේ ඉන්න තිං එක පාස්තම, ලැබෙන ආවරණය මදි කියන එක මේ අවස්ථා විදි කියන්න ඕන. නොමුත් ඒක්කම මම කියන්න ඕන අපි රජය මේ ගත්්‍රියාව මාර්ගය ඉතාමත් මාර්ග්‍යයනවා මොකද මේ රෝගය වලක්වා ගැනීමට තියෙන මාර්ග විදිහට එන්නට ප්‍රධානම මාර්ගයක් විදිහට අපි දකි නිසා එක ඇගය යුතුේ. එතකොට අපි කියන්න ඩෝන මේ නිසා ඉතාමත්ම අවධනම් තත්ත්වයට පටත් වන්නේ අපේ වැඩිහිටියෝ සහ අතුරු ආබාද එක නිදන් ගත රෝග තියෙන නි අය. ඉතින් අපි සෑම විටම කිව්වාසේ සියලුම වැඩි හිටියන් මෙය ඉන්නට ලබාගැනීම අත්‍යාවශ්‍යයි. ස අතුරු අබාධ තිය නිදන්ගත රෝග තියන අය ඉන්නත ලබා ගැනීම අත්‍ය වශ්‍යයි. හැබයි ඉන්නත ලබා ගත්තත් ඒගොල්ලෝ දැඩි අවධානම් අයවිදිට අපි මේ හතරවෙනි රැල්ලේදී දකිනවා. අපි ආයාචනය කරනවා ඒගොලන්ට මේ හත්‍රමන රැල්ලට ගොදුරක් වෙන්න එපා කියන එකට. තින් අපි ඒ අවස්ථ ඒ එක්කම කියන්න ඕන මේ රෝගය පාලනය කිරීමට තියන සංචරණ සීමා සහ, මේ එකනේ රෝග ජීවත් බීමට මේ රෝගය සෑදුන විට අපි කැස්ස හිම්බිරිස්සාාවක් වගේ එහෙම ගණන්ගන්න විදිහක් නැහැ. ර රෝගීන් සියයට එකක් හෝ දෙකක් ජීවිතක්ෂයට පත්වෙනවා. මේ අනුව අපි කල්පනා කොළොත් දැන්නට අපි දන්නවා කොහොමත් අපිට සෑම දිනකම රෝගීන් හතලිහක් පණහක්. ්‍රමාණ රටේ ජීවිතක්ෂයට පත්වවා. අපි පණහක් කියන උපකල්පනයකින් ගාන හැදුව අපි දන්නවා එකෙන් කියවෙනවාසිියට දෙකල් ජීවිතක්ෂයට පත්වුණනා කිවවල් අපේ රථේ දැම් මේ වෙනකොට දහදාහක් රෝගීම ඉන්න අපි හිතන විදිහට එක ඊතත් ප්‍රමාණය වැඩිවෙන්න ඕනේ. ඉතින් එතකොට මේ මේ රෝගය පාලනය කිරීමේ දී අපිට සෞඛ්‍ය පුරුදූවලට යොමුවීම සහ සංචරණ සීමා පැනවීම සහ මේ එන්නට කියන ත්‍රියාකාරකම් තුනාතර යද්දී අපිට රෝගය පාලනය කිරීමට ඒ කියන ජීවත්වීමට සහ අපේ ජීවනෝ පාය කිරීමට කියන මේකේ තුලනයක් දකින්නට අපිට උත්සාහ කරන්න වෙනවා. මේ තුලනය දැකීමේදී අපි දකිනවා සමාජයමත් මේ අවස්ථාවගේදී බොහෝ විට තද සංචරණ සීමාවලට විරුද්ධ හඩනගෙන බලා ගුලන්ට ජීවනෝ පාය ප්‍රමුකතාවට එන බවක් අපිට හැඟෙනවා. එතොට මේ සමතුලිත බවක් ලබා ගැනීම් තයාාවේදී අනිවාර්යයෙන්ම රෝගීන් වැඩිවෙනවා ඒක තමයි අපිට දැනට සිද්ධවෙමින් පවතින්නේ ඒක නිසා අපි ජනතාව දැනුවත්තරෙනවා මේ ස්ථාන තියෙනවා දැන් මේ මේ ස්ථාන සමහර ස්ථාන ඇරලා තියෙන්න්නේ ආරම්භ කරලා තියෙන්නේ ඒ ඒවා ඇත්තෙමම ආරම්භ කිරීම සුදුස වෙන නිසාම නොවේ විදාහරණයක් විදිහට දියුණු රටවල්වල රෝගී නිතාමත් සුළු ප්‍රමාණයක් සිටිද්දී. ඒ ගොල්ලො ඒ රටවල් වහනවා ඒ නගර වහනවා මොකද ඒගුලන්ත ඒරට ඒ වරොත්තු දෙෙන නිසා. නොමොත් අපේ රෝගී නිතාමත් වැඩි සංඛාවත් සියද්දීත්. අපි සමහර දේවල් ආරම්භ කිරීමට ඉදදීලා තියෙනවා. ජීවනෝපාය කියනෙ එකේ වැදගත්කම. කල්පනා කරලා. ඇති මේදක තුළනය කිරීමේදී රෝගයෙන් බැඩවීම අනිවාර්යයි. ඒක සිද් වී සිද්ධ වෙන මයි දැනතත් ඒ අපි දකිනවා. ඒක නිසා අපි සඳහන් කරනවා මේ ස්ථානවලට රෝගය බෝවීමේ හැකියාව ඉතාමත් වැඩීමේ දවස්සල උදාහරණයක් විදිහට අපි මගුල් ගෙවල් ගැන කතා කරනවා. ඒ වගේම ආගමික ථාන ආගමික සංස්කෘතික ක්‍රියාකාරකම්. සිනමායි මොකද ආවරණය ස්ථානයක ගොඩක් අය ඉන්න්නවනන් රෝගය භෝගමේ ප්‍රවණතාව ඉතාමත්ම වැඩී. එ වගේම පොදු ප්‍රවාහන සේවය musicical shoes ආවරණය වූ ස්ථානයක සංගීත සන්දර්ශන පැවැත්වීම රස්ටර බාස් මේ කියන සෑම එකක්ම මේ රෝගයේ, පොකුර ක් සෑදීමේ මධ්‍යස්ථානයක් විය හැකිීට. ඒ නිසා අපි ජනතාව දැනුවත් කරෙනවා. මේ සියල්ලම්ම වෙන්නේ මේ අවස්ථාව මේ දැනුම පාප්‍රයෝජනයට කරන්න ගන්න රෝගය වලක්වා ගැනීමට තමුන්ට රෝගය සෑදීමට ගත හැකි පියවරත්. තමුන්ගෙන් අනික්තායින්ට රෝගය දීමට. බැලැක්වීමට ගත හැකි පිවරත් කියන මේ දෙක්කම කරහ ඉතාමත් අදින් තමුන්ගේ අවධානය යොමු කරන්න කියලා. අපි කියනවා මේක ඉතාමත්ම වැදගත්වෙනවා විශේෂයෙන්මගේන් ඉදිියට යන දියවැඩියාව අදිරුදුර පීඩනය හර්ද අබාද කියන මේ රෝග වලතාමතරව වකු ගඩුරෝග සහ අනිකුත් ප්‍රතිශක්ති හීනවන බිහෙත් ගන්නාය මේ ගැන ඉතාමත්ම සැකිලිමත් වෙන්න කියනික අපි මේ අවස්ථා විදි කියනවා. ඒක්කම අපි කියන්න ඕන අපේ දැන් මේක වෙන්නේ අපේ රටේ රෝගීෙන් ඉතාමත්න වැදි නිසා අපේ අවධානය බොහෝ දුරට යොමු වෙන්නේ රෝගවලින්රෝගීන් ජීවිතක්ෂයට පත්වීම සහ අසාධ්‍යය බවට පත්වීම කියන මේ කාරණ ගැන සැ තමයි අපි වැඩියම අවධානය යොමු කළ යුතු වෙන්නේ. රෝගීන් අසාධවීම නිසා අපිට ලෝලොව පෝවිට කියන මේ තත්ත්වය විශේෂයෙන්ම මේ නිදන්ගත රෝග බොහෝතිීනායින්ට එන්න පුළුවන් තත්ත්වයක්.ඒ නිසා අපි හිතනවා මේ අවස්ථාවේදී අපේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම, රෝගීන් ලබා ගැනීමට සූදානම් වෙලා උපරිමයෙන්ම ශක්තිමත් විය යුතුයි. එ වගේම ඒ කරන්න ඕන උදාහරණයක් විදිහට රෝගලක්ෂණ නැති. නොමොත් රෝගය තියන පි කියෙනවා ඒසින්ටමැටික් පේශන්ස කියලා මේ ගොල්ලං අපේ තිබුණා පයිලට් එකක් පයිලට් ව්‍යාපෘතියක් කෙරුණා කළුතර මේ මේ රෝගෙන් ගෙදර බලාගන්න පුළුවන්ද කියනක. ඉ අපි හිතනවා ඒ ඒ ඒක මුළු ලංකාව පුරාම වේගයෙන් ශක්තිමත් කරලා මේ රෝගලක්ෂණ නැති අය රෝගීන් ගවල්වල බලාගැන ක්‍රමවේදයක් ලෑස්තිි කල්ලා රෝගීන් අසාධි රෝගීන් සහ මැද පමණ රෝග ලක්ෂණ තියෙන අය සහ නිදැන් ගත රෝග තියෙන කෝවිඩ රෝගීන්ට රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට ඒ අවශ්‍ය ඉඩ පහසුකම් ්‍යාප්ට කිරීම මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් කියලා ඒ එක්කම කියන් දෝන බොහෝ වෙලාවට දැන් රෝගී නිතා වැඩි නිසා රෝගය සෑදුනහම රගය චෙක්කරගන්නේ නැතුව මේ රෝගය මට තියෙනවාද කියලා පරික්ෂාකරගන්නේ නැතුව. ගෙවල්වල ඉඳලා රෝගීන් රෝගය අසාධ්‍ය වුණහම රෝහල්වලට එන ප්‍රමණතාවක් තියෙනවා. දිී අපි ඒක නිසා දැනුවත් කරන්ට වුණ සමාජය මේ ඉතාමත්ම වැදගත් මේ රෝගය අපිට ඉක්මට අඳුරගෙන රෝගය අපහසතා එන්නකොට හැකි විගස අපිට රෝහල්වලට ඇවිල්ලා රෝහල් කාරය මන්්දලයට කල් දෙනිතුුණ තිකක් මේ රෝගය. අපිට පාලනයකට නතුකරගන්න නම් එක නිසා වෛද්‍ය උපදෙස් කල්තියා ලබාගන්න කියන එක අපි සමාජය දැනුවත් කරනවා. ඒකම අපි කියන් දෝනා මේ සමාජයේ වැරදි මතයක් තියෙනවා දැ මේ දියුණු රටවල් සියල්ලම මේ අරිනවා ඇයි අපිට බැරි ඇයි මේ දියුණු රටවල් වල සේරම සම්පූර්ණය මැරලා සමාම රෝගීන් මේ ගොල් අඟ මෙච්චර ඉන්නවා ඇයි අපිට බැරි කියන මේ මතයක් තිේනවා අඇතකොට ඒගොල හිතනවා. අපට සිංගප් පුරුව වගේ රටාරන්න පුළුවන් අපිට එංගලන්තය වගේ රටාරන්න පුළුවන් ඇයි අපි විචරාත් මේ ගැන කතා කරන්න කියන මතියක්තියෙනවා. අපි ඒ ගන සඳහන් කරන්න ඕනේ අපිට ඒ දියුණු රටවල් විදිහයට අපිට හැසිරෙන්න්න විදිහක් නැහැ ොකද ඒ දියුණු රටවල්දල අපි උදාහරණයක් විදිහට සිංගප්පපුරුව ගත්තොත් සිංගප්පුූරුවේ රෝගය පාලනය කිරීමට සෑම අපිට පිCR පඩක්ෂණ ඇති තරම් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඉංගලන්තෙත් එහෙමයි ඒගොලන්ගේ ඒ තියෙන මේ මුරුදු කාංගයක්ෂ අපපෙහැකින් ඒගොල්ල කටක්ෂ පහසුවෙන් ට්‍රේස් කල්ලා ඒගොල්ලො ඒ ඒ රෝගීෙන් නිරෝධායනය සමීපතයන් බේගයෙන් නිරෝධයනය කරනවා මේ මගේ ඒගොල්ලන්ත රෝගය පාලනය කිරීමට අනිකුත් ක්‍රම අපිට වඩා ඉතාම තදින් යොමු ියත් කළ හැකි නිසා ඉගුලන්ට ඒ රටවල් අරන්න පුළුවන් මනාට ඒ තත්ත්වය අපේ රටේ තම නෑ කියන එක අපි ජනතාව දැනුවත් වින්තෝන එක නිසා අපි මේ රෝගය තම තමන්ට වැලදීම වලක්වා ගැනීමටත් රෝගය අනිෙක්කයින්ට දෙනක වලක්වා ගැනීමටත් කියන මේ ක්‍රාමාර්ග දෙකමත යුංවෙල මේ අවස්ථාවදි තමුන්ටත් රටටත් කළ හැකි උපරිම සේවය කරන්න ඕන කිය එක තමයි අපි කල්පනා කරන්නේ study uh, First of all from the Sri Lanka Medical Association let me communicate our sincere gratitude to the government of Sri Lanka for the interest taken to expedite the vaccination program in Sri Lanka as we know that the uh, uh, the, the third uh, wave of the covid outbreak was brought somewhat under control by uh, implementing severe travel restrictions about a month ago. But as as it appears now that uh, uh, the number of cases, particularly at the national hospital and even in other government hospitals, are steadily increasing, and it appears that we are losing the control that we had achieved. By uh, the, I mean, what we achieved by implementing travel restrictions. So it has become important that people are aware of the present situation of the country. And if they carry any myths that the vaccinations would protect us all together, then again it's important that people become aware of this. We say that vaccinations, vaccination is the most important. Uh, item that is there at present for us to control or to mitigate this outbreak but it would not give adequate coverage adequate pro protection over next two months so therefore i mean we say that for reasons as i mean as it's known to all of us only about 8% of sri lankans at present have received the full vaccination and also even if you are vaccinated if you have received a single dose it takes about another 6 weeks for you to uh, develop the immunity uh, uh, that is uh, uh, i mean that the vaccination would provide adequate protection and also there is delta variant which is uh, very rapidly uh, 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 transmitting the disease uh, and uh, uh, which is uh, very uh, uh, as as it is very rapidly transmitting uh, with delta variant there could be higher number of cases as well as a higher number could become seriously ill and there could be higher number of deaths so we know that all the vaccines that we have here in this country have some effect against delta variant as well but then it's important that for us to realize uh, i mean it is not possible for us to 100% predict how the effect of vaccines against the new variants that may appear uh, in a phase that the uh, infection is uh, is uh, spreading fast. Uh, therefore, it's important that people realize that even if you have received your vaccination, there are many instances that where people who are vaccinated, particularly the healthcare professionals who have received both vaccines, still they develop the disease for uh, various reasons as the vaccines would not give you 100% protection. so therefore, it's important that people understand that at this point of time, when the number of cases are rising, the vaccination per se would not give us 100% protection. Particularly, the high-risk people that who are about 60 years of age and and people with comorbidities take extra precautions to see that they do not become a victim of this the fourth wave uh, uh, that's yet to come. Uh, and it's important that at this point of time for us to highlight that certain places i mean as we try to balance lives with against livelihood there are certain places that has been open uh, by the uh, open uh, and for people to uh, expecting that people to attend these places uh, but we as an organization professional organization uh, with the interest on public would say that uh, there are many places that would be a sort of high risk to create another cluster of COVID 19 infection, such as weddings, religious places, religious uh, uh, cultural activities, cinema, uh, uh, public transport, inside uh, sorry, musical shows, uh, restaurants, bars, etc. We need to highlight that. Particularly, if there is an environment, enclosed environment with air conditions on, such as restaurants and bars, they could be, they, I mean, those places could be at very high risk of spreading the disease. Uh, so, at this point of time, our interest is mainly because the, there are plenty of cases. I mean, when we get about 50 deaths per day, one could calculate at a 2% death rate uh, uh, in COVID infection. One could calculate to uh, 10,000 infected people in our community. Our impression is the number infected is much more. So, in a setting like that, at this point of time, our interest would be more for, to uh, minima, minimize the number of deaths and minimize the number who become ill and getting admitted to hospitals so as such it's important that we improve the care given for these patients to reduce deaths the patients have to understand that they should reach hospitals early they should seek medical advice early and the facilities in hospitals have to be expanded and the asympt there has to be facilities for asymptomatic patients to be managed So room for serious මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි මුහුණදීලා තියෙන්නේ සංක්‍රාන්ති සමයකට ඒක කියන්නේ සංචාරණ සීමල් ලිහිල් කරලා එන්නත් කරනයක් ඉතා වේගෙන් අපි කරගෙන යනවා එක ඉතා හොඳ දෙයක් ඒ වගේමඩෙල්ට ප්‍රභේභ දෙයක් රට තුළ පැතිරෙන මොහොතක මයි අපි ඉන්නේ එතකොට අපි කලින් පැවසූ පරිදි මේ එන්නත් කරනයෙන් ලැබෙන ආරක්ෂාව ලැබෙන්න තව මාස කීපයක් යනවා. ඒ වගේම මෙතන සංචාරණ සීම අඩුකරල්ලත් තියෙනවා දෙල්ට අප්‍රබේදයක් වැතිවේගෙන යන. මෙන මේ දෙක අතර තියන පොඩි හිඩ සක්තියන මාස දෙකක තුනක වගේ අපි කියනවා ආරක්ෂාව වියයුතු කාලයක් තියෙනවා. මෙන මේ හිඩස මේ කාලය තුළ සංක්‍රාන්ති සමය තුළ අපගේ ජනතාව ආරක්ෂාවිය යුතු ක්‍රමවේදය පිළිබඳව තමයි අපි අවධානය යොමු කරන්නේ මම විශේෂයෙන් කතා කරන්න නොනි දැන් මේ රෝගය නිසා දැනට මිය ගිහිපු සංඛ්‍යාව දිහා අති විශාල සංඛ්‍යාවක් තුන්දස්ගානක් පමණ එයින් වැඩි ප්‍රතිශතයක් සීයට පනස් සතරයි දසම නමයක් දිය වැඩියා රෝගී. ියයට පනස් එකක් පමණ අධික රුදිර පීඩනය ඇතිීන රෝගය. මේක ැනෙ නිධන්ගත රෝගින් රෝගතියන රෝගින්ට මේ රෝගයේ බලපෑම ඉතාම වැඩි. ඉළඟෙට මියගිහිපු කොටසෙන් සියයට අසූහතරක් පමණ අවයස හැටට වැඩි රෝගය. එහෙම ගත් කල වයස හැටට වැඩි නිධංගත රෝගතියන රෝගින්ගේ අවධනම ඉතා වැඩි. දැන් අපි කළ යුත්තේ මොකක්ද. මේ සංචරණ සීමත් අඩුකරන අවස්ථාවේ මේ රෝගයෙන් බියයා හැකි ප්‍රමාණය පුළුවන් තරං අඩු කරගන්න ෝ. අපගේ රෝහල් පද්ධතියට එම රෝගීන් පැමිණෙන ප්‍රවණතාවේ අපි පුළුවන් තරං අඩුකරගන්න ඕන. මෙවැනි කාණ්ඩයට අයිතිවන සියලු දෙනාම තමන්ගේ ආරක්ෂාව ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනිේ ඉතා සුළු දේවල් තමයි කරන්න තියන්නේ තිී වැඩයා රෝගියක් නං තමන්ගේ රෝගය හොඳින් පාලනය කරගන්න. අපි දන්නවා මේ රු්දිරයේ ලූකෝස් නැත්තන් සීණි ප්‍රමාණය එකසි අසුවට වැඩි උදවියට දත්ත තියනවා මේ රෝගෙන් මිය යන්න තියන ප්‍රවණතාව සීට දහයක් කොළහ පමණ වෙනවා. නමුත් ඊට වඩා අඩු සීට එකසිය විස්සට පාලනය කරගත්ත කෙනෙකුට සමහරලාටඒ ප්‍රවණතාවේ සියයට දෙක දක්වා අඩුවෙනවා. ඇති මෙවැනි දෙයක් තමන්ට තමන්ගේ රෝගය හොඳින් පාලිනය කරගැනීමෙන් ආරක්ෂාවක් ලබාගන්න පුළුවන්. ඊට පසු අපි කලින් තවසූ පරිදි අනාරක්ෂිත ඒැන රෝගය පැතිරෙන්න්න පුළුවන් අවධානන් සහිත තැන්වල්ට තමන් ස්වේච්චාවෙන්ම නොයා ඉන්න ඒ තමන් ගැන හිතලා මේ අපි රටඇරල තිබුණත් තමන් එයින් වැලකී සිටියොත් මහිතන්නේ මේ සංක්‍රාන්ති කාලය තුළ තමන්ට එන්න තක් ලබාගෙන සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනකම් මේ මාස දෙක තුනක් මන්දන් න්නො ඉතාම අමාරු දෙ අපි අවරුදු දැ කහමාරක් පිතර මේ අති මංටන ආතතියකටත් ලක්වෙන අවස්ථාතියෙන්න්න පුළා නමුත් ඉවසල ව මාසකීපයක් ඉවසලා මේ සෞඛ්‍ය හොඳ සෞඛ්‍ය පුරුදුුවලට යොමුවෙලා ආරක්ෂාාවවෙන්න කියල තමයි මට කියන්න ඕනේ ඒ වගේම අපි රජයනුත් අනිත් නිලධාරන්ගමුත් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම දිය වැඩි අරෝගින්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරින් හැටියට මේ අදී අවධානමක් ඇති රෝගීන්ට ප්‍රමුඛතාවය දීලා මහිතන මේ අවස්ථාවේදී ඒ එන්නත් කරනය ඉතා හොඳින් සිදුවෙනවා අපිතා සතුටුයි නමුත් අපගේ සායනවලට පැමිණට රෝගීන්ට අපිට අවස්ථාවති නවා ඉතා සීග්‍රන් මේ එන්නට ලබා දෙන්න ඔවුන්ට ඔුන්ගේ යම් ගම් ප්‍රදේශවල්දී ලැබෙනවා ඇති නමුත් යම් කාලයක් යනවා. නමුත් ඔවුන්ට මම අපි කියන්නේ වයස හැටට වැඩි හෝ. වායස තිහට වැඩි නිදන්ගත රෝගත්තිීන රෝගීන්ට ඔවුන්ගේසායන මාර්ගෙන් මොකද මේ සායනවලට තමයි ඒ අමාරුකම්තිීන රෝගෙන් සියලුදනා එන්නේ ඔවුන්ට ප්‍රමුඛතාවය දීලා එන්නත් වැඩ සටහනකු දිියත් කරනවනං හොඳයි කියෙල් අපි යෝජනා කන්නවා ඒවාගේම අපි දන්නවා සමහර එන්න අත්වර්ග අපිට ලෝකේ තින හොඳම එන්නත් දැන් ලැබිල තියෙනවා ෆයිස මොඩනා එමවැනි එන්නත්. ඒත් ඒ එන්නත්තල පළමන පලමු වන මාත්‍රාවෙනුත් යම්කිසි ඉතා හොඳ ප්‍රතිශක්තියක් ලැබෙන සාධක තියනවා ඉතින් එහෙම පලවන මාත්‍රාවෙනුත් හොඳ ප්‍රතිශක්තියක් ලැබට එන්නත් වර්ග මෙවැනි අද අවධානමක් ඇති රෝගීන්ටත් ලබා දෙන්න කියලා අපි යෝජනා කරනවා මෙයින් අර අපි සංක්‍රාන්ති කාලය තුළ ඇතිවිය හැකි මරණ ප්‍රමාණය ඉතා සීග ලෙස යම් ප්‍රමාණයක් අපිට අඩුකරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා Uh, if I may add a few words uh, about uh, the uh, uh, patients with diabetes and non communicable diseases, uh, they are in, a, in this uh, transition period where we are rapidly uh, 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 having the uh, vaccination program and then there is a relaxation of the, uh, the travel restrictions and opening up of places. and then there is the delta variant, which is uh, coming up. so we are in a transition period where our fight is also, we are increasing the resistance for the, uh, the fight against the disease. and the disease also is fighting back with a new variant. so we need about two months, uh, you know, a couple of months for the full protection. Uh, to come uh, to the population with uh, vaccination. So, during this period, there is a gap where you will be having an increased risk of getting the disease and having complications due to the disease. So, we have seen uh, up to now the people who have succumbed to the disease, about 84% have been the, uh, above the age of 60 years. And out of that, 54.9% have been diabetes, 51% of the patients have been hypertensives and others with strokes, uh, ischemic heart disease, and other uh, chronic conditions are also in that list. So, if you take that category of people, you have to look after yourself and avoid places where there is a high risk of transmission, like the uh, the closed places that may be open now, but try to avoid those places and protect yourself at least for these few months. Until you get your uh, vaccination, and then the body has time to just getting the vaccine also won't do. You must give your body to mount uh, response, immune response, which will take about two to three weeks, and in a in, uh, sort of a patient with comorbidities, it might take a longer period even, because some people are slightly immune compromised, people with chronic kidney diseases, etc. So you need to give some time to get the food. Protection until that time, please control your disease conditions, whatever that may be. People who have diabetes try to keep your sugars as low as possible. But we know that when you have sugars above 180, the risk of dying from the disease and getting complications goes up to about 10 to 11 percent. And if your sugars are around 100 to 120 range, your risk comes down to 2 percent. So, this is a risk reduction that you can do it. Yourself and help the country and the government and protect yourself also. So that's the message for all the people with non communicable diseases. Please look after yourselves, control your disease conditions, and avoid places of high risk and get your vaccinations as soon as possible. Having these diseases is not a contraindication to get the vaccine. Thank you. එතන්ද මේ තෝරාගැනීමත් කරන්නේ අදා ප්‍රදේශයෙන් සසිල් ජනතාවට ලබාදනවා මොකක්ද ඇත්තන කරන්න ඕන වැඩ පිලි එෙම නොවු අපරාධයක් කෙන නේද මේ එන්නත්තොරින් ඕ මංහිතන්න අරඒ අපි කිව්ව කාරණය අපි අවබෝධ කල්ල දෙ ඕොනේ අපි මංහිතනඒ පිළිබඳව අදාළ ආයතනවලටත් අපි දන්නවා සිටිනවා ශ්‍රී ලකා යි සංගමය මගින් ම කිවේ එක දෙනයක වරදක් කියලා නෙවේ කිසි තේත්ම. ඕනම එන්න තක් ඕනම ප්‍රදේශයකට දෙන්න පුල්වා. නමුත් මේ අර සංක්‍රාන්ති කාලය තුළ මරණ අඩුකිරීම සඳහා උපක්‍රමයක් හැටියට අපි දන්න දැනුමේ අර පළමන මාත්‍රාවෙන් යම් ප්‍රතිශක්තියක් ලැබෙන ෆයිස මොඩර්න ඇස්ට්‍රසෙනකවැනිි. එන්නත් අනිත්‍යවා නරකයි කියවා නෙවේ ඒඒඒ එන්නට වැඩ කරන විදිිය සයිනුෆාමෙන්න්න තත් ඉතා හොඳයි. නමුත් ඒකට මාත්‍රා දෙකම ලබාගෙන සුමාන දෙකක් තුනක් හෝ මාසයක් දක්වා කාලයක් ගියහාම තමයි සම්පූර්ණ ප්‍රතිශක්තිය ලැබෙන්න්නේ. ඉතින් මෙන්න මේ ගැන අවබෝධය ගත්තෝ තර වැඩි අවධානමක් ඇති උදවයට අවධානම වැඩි ප්‍රදේශවල අපේගේ සායනවල් දෙෙන ඒ සියලු රෝගිින්ට අරවැනි තලොවන මාත්‍රාවෙනුත් යට හතලිකපනාක හෝ ආරක්ෂාවක් ලැබෙන එකක් ලබා දුන්නොත් මේ අර නරක සංක්‍රාන්ති කාලය තුළ ඇතිවිය හැකි තා වැඩි මරණ සංක්‍යාව අපිට අඩු කරගන්න පුළුවං කියනක තමයි අපගේ අදහසසායන වලට එන රෝගීන් සඳහා ඔය එන්න ලබාදීමට යකිසි වැඩි ගුලක් සකස් කරනති නද සිනක වෛද සබාව වැට රෝලට අපි මංහිතන්නේ ඒ පිළිබඳව ලිකිිතව අපගේ සෞඛ්‍ය ක්ෂ දො තුමාටත් දන්නලා තියෙනවා මේක හොඳයි කියලා තාම එම වැඩපිලොලක් අපිට ලැබී නෑම් යතා කාලේදී ලැබයි කියලා අපි බලාපොත්තු වන මුොකද ජාතික රෝහල ගත්තෝ අපගේ සායනවලට දවසිට දහස්ගානක් මේ එකැනේ අපි කියෙන හයිරිස්ට ඒකන අවධානම වැඩි රෝගින් දහස් ාණනක් ෙනවා අපි යම් ක්‍රමවේදයක් යොදාගත්තොත් ත්‍රෝහලේ අපිට සියලු පහසුකන්ති නවා ඒ ඔවන්ට බෙහෙත් ලබා ගන්න එන්න දිනේදීම ේ පාන්දර පැමිණ හෝ තමන්ගේ එන්න තත් ලබාගෙන මොකද ඔන්ට පොතක් තියෙනවා ඔවුන්ගේ අන්නයන් මෙතාවය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ අපිට වෛ්‍යවරේ ගනුමත්ත කරන්න පුළන්ම එමයාට අන්නත ලබා දෙන්න පුළුවන් කියලා ඉතායික්මණින් ඔවුන්ට ඔුන්ගේ බෙහෙත් ගන්න ගමන්ම එන්න තත් ලබාගෙනම යන්න පුළුවන්න ඉතා කෙටිකාලෙකින් මේ දැඩි අවධානම් කණ්ඩායම අපිට එන්නත් මගේ නාවරණය කරගන්න පුළන් ඒකයි අපේ අදහස. ඒකගේ මෙම ස්ට්‍රා සනක ඇන්න විරවාරිමාස ලාගත්තයට තාම් ේවනික දවනවාතවල් ලැපිලනෑ ඉදිරිදී ස්ට්‍රසනකයින්න ලංකාට එනවා පර දනවා. නමුත් ඒ ලබාදුන්නත් ප්‍රතිශක්තිය ඔවුන්ට ලැබේයිද. මේ ප්‍රමා්‍යත් සබද ඒක ඒ පිළිබන්ඳවම ප්‍රෝෆිසි නී ලිකාමල්විගේ වැනි අයගෙන විමසන්න ඕනේ මහිතනය නමුත් ලැබෙනවා. ඒ මාත්තතාාවෙන තැගේ යම් තිසිි ප්‍රතිශක්තියක් තියෙනවා යම් ප්‍රමාණයක් අඩුපිය හැකි සමහරෝක නමුත් දෙවන මාත්‍රාව ක නැවත්ත ඉහලට ගිහිල්ලා හොඳ ප්‍රතිශක්තියක් ලැබේ කියලා තමයි අපගේ බලාපුරොත්ය රටක් හැටීට ආර්ථික වශයෙන් අපිහිත නෝනඉද සිනමාශාලා ඒවගේම බා ස්ටන් ඒ වගම ජනතාවගේ සාමාන චීතර ආගම ස්ථාන යම්කි ප්‍රමාණකයට ඇර තියනවා දෙම තුම ඳහන් කලාආකාරයට ඉදිරියේදී රෝගන් වැඩීම වාර්තාාවනනම් ජනතාවත් සැහැල්ලූට අරගන්න කටයුතු කනාකාර රැපේන ඇතරම අවදුරටත් නැව සංචර පැනවී යුතු ද නැත මේ කාන්ද සීම කළ යුතුද අප ඇත්තෙම වැදගත්නන්නේ අපිට ජනතාවට මේ රෝගය කොයිආකාරයෙන්ද අපිට අඩුකරන්ඩ කොළුවන් කියනක. අපි ඒ සම්බන්ධව ඔබ සම දැනුවත් කල්ලා ඒමගින් ජනතාව දැනුවත් කල්ලා ඒගොලගින් උපරම සහයෝගය ගණ්ඩ උත්සාහ කරවා මොකද අපේ අපේ අපිට තියෙන මේ නිපුුණතා නැත්නම් අපිට තියෙන ස්පේශල්තක තියෙන්නේ අපිට සෞඛ්‍ය ශේෂත්‍රය සම්බන්ධර අපට සෞඛ්‍ය ශේෂත්‍රය සම්බන්ධව පැදිලුවම කියන්න පුළුවන් මේ ආකාරයට ඇරියොත් මෙතැන මේ රෝගින් වැඩි වෙනවත්තිින්ට ම අපි දකිනවා ජනතාවතමත් තියෙනවා උනන්දුවක් මේ ජීවනෝ පාය කරගෙනයම අවශ්‍යතාාවයක් කියන එතට මේකින් අපිද ජීවිතක්ෂයට පත්වන්නේ මගේ අ පමනක් න මේ ගුල් ංඟයාය ීවිතක්ෂයට පත්න ජීවනෝපාය කියනක වැදගත් කමක් ජනතාව අතරම අපි දකිවා එතකොට මේක අපි කොයියාකාරයකට තුළනය කර රත්හරන් දෝන කියනෙ එක සංකීර්ණ ප්‍රශ්නයක් චොචර හැබයි තුනේ ලබා ගනීමේද රෝගෙන් සංකා වැඩෙනවා කියන අපි පැදිල තියෙනවා ඒේග නිසාපි ජනතාව දැනුවත් කරනවා මේ ගැන දැනුවත්වෙන්න මේ ගැන සැලකල මත්වෙන්න මේකට ඔබ හෝ ඔබගේ අසා සමීපතයෙක් බුදුරක්වීමට ඉඩතියන්ට පාස ඒවගේමර සාමාන්‍ය වරස්පොබේදධයක් කටතුල තියෙන අවස්ථාව තම අපි දෙඩි සංචරසීම පැන වෙනවුත් ඉතා වයානක වේකින් ප තිරෙන වෛරසක කරටතුළටආාවටමස සංචාරසීම ලිල් වත් සමඟ අපිය එකදී ඒ හේතු කාරණ දෙක්ක තමයි අපි මේ අවස්ථාවේදී කියන්නේ එකක් අපේ ඉන්නත් කරණය අපිට තිබුණා වඋනාටහ අපිට ඇති තරම් මොංගකාශතියකට තියට අටටකට වගේ ප්‍රමාණයකර තමයි මේ අවස්ථාවේදී ඉන්නත් කරනේ ලැබිල තියන්නේ. ඒක නිස්සා දැනුවත් වෙන්න බොහෝ අයට එන්නට ලැබිලා නෑ. දෙවනි එක තමයි මේ අවස්ථාවේදී දෙල්ට ප්‍රබේදය ඉතාමත්ම වේගයෙන් පැතිරෙනවා අපි නොසලකිලමත් වුණනොත්. අපිට ඒකට ගොදුරක්වෙන්න සිද්ධ වේවිී ඒ රෝගෙ එක්වාාට පත්වෙන්න සිද්ධේවි කියන එක ඇ ඒක නිසා විශේෂයෙන් වැහතට වැඩිය අය විශේෂයම් නිදන්ගත රෝග තියෙන අය මේ ගැන දැනුවත් වෙන්න මේකටමරෝගගේ වලක් පා ගැනීමට උපර මුත්සාහ දරන් කියලා. ඒගේම අධ්‍යපනනාමාතේ චීන්දුවක්රග ෙනවා විරිීී විභාග පැත්වීමට දින නියම කරන්න ඇතරම සලක වද්‍ය සබා වැැට ඔබතු ල් දරන්නේ ොක්ොුණ මති ද මේ. ශ දරුව රැස්ලා කරන ග සම්බන් ද සගමය වද සංගමය සහ සභාව වෙනස් වද සභාව නිත්‍යානුකූලව ස්ථාපික මධ්‍යස්ථානය ව්‍ය සගමය प्रවිණන්ගේ ව්‍ය वරන්ගේ එකමුතු මේ සෑම එක සම්බන්ධව සාකච්ඡා යනවා දෙපත්තක් අර ඉස්සලමම කිआ වගේ රෝගයග නිසා අපිට වෙන බලපෑමත් දරුවන්ගේ අධ්‍යාපනය නොමැතිකම නිසා. ඒ අපිට වන හානිියත් කියන මේ අවස්ථා දෙක තුළනය කිරීම අවශ්‍ය වෙලා තියෙනවා මොකද මේක දවස්සක දෙහෙක රෝගී තත්ත්වයක් නොවන නිසා. ඉතින් මේ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකේ ඒගොලන්ගේ දෙන උපදෙස් තියනවා. අපිට දියුණු රටවල කරපු සමීක්ෂණවල ප්‍රතිඵල තියෙනවා. අපි වැැක්සිීන්වල අපි කොච්චර රැක්න්ඉන්නත් කරනයක් කරලා තියෙනවාද කියන අපට දත්ත තියෙනවා මේ මත ඇරගෙන අපි තීරණ ගන්න ඕන වෙන්නේ. අපිට එක් කෙනෙකුට විතරක් නිකම් උත්තරයක් දීමේ අවශ්‍යතා හැකියාවක් මෑ මේ වගේ. සංකීර්ණ වගේම වැදගත් ප්‍රශ්නයකට. ඉතිං මංහිතන අපි එකක් කෙනනා කරයුත්තේ බොහෝ වෙලාවට අපි හැකි ආකාරයට. Um, doctor the number of PCR tests have drastically decreased this month when compared to uh, June is that advisable should the authorities be increasing the number of PCR tests um, now, um, this is an important question because in the recent past, They have changed the uh, the uh, PCR, the the uh, what do you call it? The uh, the indications, the reasons, or the indications uh, that is needed for PCRs. Now, previously, when we did uh, uh, when we see the data, daily data, uh, about eighty percent of PCRs were what we call exit PCRs, PCRs of people who were leaving. The quarantine centers or hospitals. But now, what they have done is many of those are replaced with what we call RAT, the rapid antigen test, and PCRs are done. Now, when you say that 13,000 PCRs, those PCRs are the PCRs of patients who appear to hospitals as well as the PCRs done in hospitals. So, the uh, information that you could gather out of that data is little different to what we used to have in the past. So, and also now they have distributed these PCRs among districts as well as the among the places, I mean, say for hospitals and likewise. So, I think that if necessary. That we could increase the number of PCR's because I mean we used to do a much bigger number, but then as we go by the proportion, uh, I think that now it gives a better reliable information, uh, though it does not give accurate precise information. I mean it gives you a better trend information with regard to trend more reliable than previously, and also as I told you that uh, because that we have we see. Uh, the deaths uh, this many number of deaths then definitely we know that there is a bigger number of patients so there is a seal in that but i mean any government could do so i think that what is most important is to decide the levers in a most sensible and the most uh, profitable manner what is the best way to decide doctor for the now should we increase the number of pcr tests or the rapid antigen tests that we are doing right now for example yesterday we've only done 2800 rapid antigen tests so uh, yes, uh, definitely now if you want me to say what's the best i mean whenever that you have a suspicion whenever that you are a contact if pcr could be made available that would be the best i think that is how it is in singapore also in developed countries